ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර HM වීරසිංහ ක්‍රීඩාංගණයේදී. දැන් අපි කියන්න සූදානම් වන්නේ මේ දවස්වල ජනප්‍රියම කතාව. ඒ තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නාට්‍ය. මේක මේ කොහොත් තිරගත වෙච්ච නාට්‍යයක් නෙමෙයි. සාමාන්‍ය උද්දික ප්‍රේමරත්න මුලින්ම ආවේ ගායකයෙක් විදිහට. ඊට පස්සේ නළුවෙක් වුණා. පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ඉන්නද්දි කරපු සිද්ධියක් ගැන ඒක ඇත්තටම නාට්‍යයක්ද කියලා දැන් කට්ටිය පරීක්ෂණය කරගෙන යන අතරතුරේදී උද්දික ප්‍රේමරත්නට දැන් සිද්ධ වෙලා තියෙන දේවල් ගැන තමයි අපි දැන් කියන්න සූදානම් වෙන්නේ. කට්ටිය කියන විදිහට හිට පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න තමන්ටම වෙඩි තියාගත්ත වගේ කතාවක් නේ දැන් යන්නේ. කට්ටිය කියන විදිහට ඒ කාලේ ඔය හිටපු ASP මහානාම තමයි වෙඩි තියලා තියෙන්නේ. මේ කතාවත් පාර්ලිමේන්තුවේ තමයි දැන් අපිට ඇහෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටික දැන් රැස් වුණාට පස්සේ දැන් උද්දික ප්‍රේමරත්න වෙච්ච වැඩේ ගැන තමන්ගේ සහෝදර මන්ත්‍රීවරයාට සිද්ධ වෙච්ච වැඩේ ගැන කට්ටිය කතාවෙමින් ඉඳලා තිනවා. දන්නවද ASP මහානාම ටිකක් ඉහළ පෙළේ ලොකු හාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා පොඩ්ඩ දන්න කියන මිනිස්සෙක්නේ. ඒ ලොකු ලොකු කට්ටියත් මේ ආශ්‍රය කරලා තියෙනවා. මිනිහම වෙඩි තිබ්බා කියලානේ දැන් ඔය කියන්නේ. එක් මන්ත්‍රී කෙනෙක් කතාව පටන් ගත්තේ අන්න එහෙමයි. දන්නවද වැඩක්? ASP මහානාම දැන් ඉන්නේ මැලේසියාවලු. හැබැයි කැනඩාවට පයින් නේද ලෑස්තිනේ. වැඩේ තියෙන්නේ කැනඩාවට පයින් ලෑස්තුනාට කැනඩාවෙන් වීසා හම්බෙලා නැහැලු. කැනඩා වීසා ප්‍රතික්ෂේප වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. මන්ත්‍රීවරු ටික දිගින් දිගට මේ කතාව ඇදගෙන යන්න පටන් ගත්තා. මැලේසියාවට ගියපු හිටපු ASP මහානාම එතනින් කැනඩාවට වීසා ඇප්ලයි කරලා තිබුණත් කැනඩා වීසා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. දැන් උද්දික ප්‍රේමරත්න ලංකාවට ආවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ කතාව අනාවරණය වුණාට පස්සේ උද්දික ප්‍රේමරත්නත් ආපහු රට යාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා මේ මන්ත්‍රීවරු ටික මෙතනදී කතා වෙලා තියෙනවා. හැබැයි මොනවා වුණත් මෙන්න මෙච්චරයි වැඩේ. මේ ගැන නම් හොයන්න ඕනේ. මොනවා වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙඩි තිබ්බ කියන සිද්ධිය SMSA කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. SMSA සිද්ධියක් නෙමෙයි. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ වාසියට මොන මොන නාට්‍ය නැටුවත් එව්වත් නවත්තන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. මේක හොඳ පාඩමක් හැමෝටම කියලා මෙතන හිටපු මන්ත්‍රීවරයෙක් කිව්වා. ඒ කතාවෙනුත් ඒ උද්දික ප්‍රේමරත්නගේ මේ වෙඩි තිබීමේ නාට්‍ය කතාව පාර්ලිමේන්තුවෙන් අවසන් වෙලා තියෙනවා.